දැනට මා කරන්නේ ආර්ය මෛත්‍රී භාවනා පමණයි. විදර්ශනා භාවනා එක ඉරියව්වකෙදිට කළ යුතුද? විදර්ශනා භාවනා කරන ක්‍රමේ පහදා දෙන්න. දැන් අපි දැන් විදර්ශනා භාවනා කරන තමයි මේ විග්‍රහ කලේ මෙච්චරලා. විදර්ශනා භාවනාවේදී ඉඳගෙන හෝ හිටගෙන හෝ සතර ඉරියව්වෙම කරන්න පුළුවන්. ඉරියව් පවත්වන්නේ කායික පහසුව සඳහායි. භාවනාවට මේක විශේෂයක් නිසා නෙමෙයි. භාවනාවේ විශේෂයක් වශයෙන් නෙමෙයි කායික පහසුව විශේෂ ප්‍රතිවිමුක්ති වෙනවා සමාධිය. සක්මන් භාවනාව. නිදිමත නැති වෙනවා. කායික ව්‍යායාමයක් සිද්ධ වෙලා, හිර වෙලා තියෙන, තද වෙලා තියෙන, ලේගම කරන නිසා ලේගම කරන්න වෙනවා. ආහාර හොඳට දිරවනවා. ඒතර ඒ වගේම සක්මණින් කරන්නා වූ භාවනාවේ සමාධිය බොහෝ කල් පවතිනවා. මේ ආදි වශයෙන් බුදුන් වහන්සේ සක්මන් භාවනාව විස්තර කළා දිනා මේ වර්ණනා කළා තියෙනවා. ඉතින් යන්ති බුද්ධලේ සමතාවන්ට හැකිය ආකාරයෙන් ඉරියව් පැවැත්ීමේ පහසු ආකාරය මොකද්ද? ඒකෙන් ඉරියව් පහසුව සාකච්ඡා කරගන්නවා කායික පහසුව සඳහා. විදර්ශනා කිරීමට ගන්නේ ප්‍රඥාව මතු කරමින් ප්‍රඥාවෙන් දහම් විග්‍රහ කරමින් සිහි කරමින් ඒකයි අදහස් වෙන්නේ. ධර්ම අදහස එන්න ඕනේ. අදහස යලි යලි උපනන් වෙන්න යලි යලි ධර්මානුකූලව සිහි කරන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඉස්කන්ධ හෝ ධාතු ආයතන පරිච්ඡම්පාද මේ ආදී කොකින් හරි අරගෙන මේ ලෝකේයි ඇයි මම මගේ කියලා මේ අල්ලා ගන්න බදා ගන්න ගති ලක්ෂණ නැති දේවල්. එහෙම ආසාවෙන් වටහා ගන්න අල්ලා ගන්න වටනා දෙයක් ඉවෑ තියෙනවද? පංචකාමයේ කියලා ආසාවෙන් අල්ලා ගන්න දෙයක් තියෙනවද කියලා. මේ ලෝකේ ඉඳ බැඳෙන හැදෙන දේවල් වලට හේතුකාරකයන්ගේ අසාරත්වයේ විපරීත සංඥාවෙන් අරන් තියෙන බව දැකලා යථාර්ථිය දැකලා තීකරනකොට අර විපරීත අදහස් හැප්පෙන්නා. යථාර්ථියේ හිත විහිදෙනවා. ඒතර ඇත්ත වේ. ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්මයේ වැඩෙනවා. ලෝකේ තියෙන මුලා අදහස් අතරේ නොවැළි මිදි නිදහස් වෙනවා. ඒකයි මාර්ගය. ඉතින් එකතරේ ඉඳලා කරන්නේවත් කරන්න පුළුවන්. ඒ මොහොතක් ගානේ දකින්න පුළුවන්. ඉතින් එක දැනට අභ්‍යාසයක් වශයෙන් ප්‍රගුණ කරගෙන එහෙම කරගන්න ගමන්. එක දැන මිදගෙන ජීවත් වෙන සිරිතක් නැහැ. ඉතින් දැන් ඔය කටයුතු වල අපි සම්බන්ධ වෙනවා. ඉතින් තමන් කරන කියන හිතන හැම කටයුත්තක් ගානේම හොතර මනස සිහියෙන් ඉඳලා. මේක රාගයට, ද්වේෂයට, මොහයට හේතු වෙන හිතවිල්ලත් ක්‍රියාවද, කතාවද කියලා දකිමු. දැන් රාගක් හේත, ද්වේෂක් හේත, මොහක් කියලා නිවන්ට හේතු වෙනවා. මේ විදිහට ක්‍රියා කළොත්, මෙහෙම කතා කළොත්, මෙහෙම හිතුවොත්, ඒ ගති ලක්ෂණේ කොහොමද පැත්තකට නැඹුරු වෙන්නේ කියලා. ඒ නැඹුරු වෙන පැත්තේ කෙබඳු જાතියක් කරා යන මාර්ගයක්ද දෙන්නේ. අල පරිත්‍යාග වන්න මාර්ගය දකින්න ඕනේ, අමාර්ගය දකින්න ඕනේ. මග්ගා මග්ග ඥාන රත්නෙ කියන්නේ ඒකයි. ඒතර අපි දකිනවා. පරිත්‍යාග වන්න ධර්ම නියාමයේ හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒතර දකින්න පටන් සමන් කරන හිතිවිල්ලක් ඇතනම්, ක්‍රියාවක් කතාවක් ඇතනම්, මෙහෙම හිතුවොත් කිව්වොත් කළොත් මේක මොන જાතිය ගති ලක්ෂණයක් වුණා කරනවාද? ඒ ගතිය මොන જાතිය පහල කරනවාද? එයා ගේ જાතිය මොන පැත්තකට යන්නේනවා? කියනවා. අන්න ඒතර දකින්නවා ලෝකේ ප්‍රවැත්ම හැදෙන හැටි. දුච්චක් තියෙන නිසා හතර පහයි ගොඩනගෙන හැටි. ඒක ආදීනව දකින්න. ඒ වන්දේ අත්තර කොහා නිදහස් වෙන හැටි දකින්න. ඉතින් මිනිස් සංඛාර කියන කොටසක් තියෙනවා. මිනිස් ශාස්ත්‍රයේ මිනිස් වැඩ පිළිවෙල ප්‍රියමනාප කරලා ඒ මිනිස් වැඩ පිළිවෙල තුළ තමා බැඳිලා මාවිතික කලේදී මගේ යුතුකමක් මාවිතින් හිටියේ යුතුයි ආදී වශයෙන් සමායක යුතුකම ඉක්මවා ගිහිල්ලා චන්දරාගයෙන් බැඳුණු මිනිස් සංඛාර වැදෙනවා. ඒතර ඒකෙන් හැදී මිනිස් ජාතියට යනකම් යනවා මේක සංඛාර විඥාන නාම රූප සලායතන ස්පර්ශ ඔක්කොම කරගිනා. චක්‍රයට වැටෙන ගිහිල්ලා මිනිස් జాතියට යනවා. ඒක ජරා මරණය මිදීමක් නෑ. ඒකට මිනිස් జాතිය උපද්දවන එකක් විතරක් වෙන එකක් නෙමෙයි කියලා දැක්කොත් ඒක චන්දරාගේ අත්හරිනවා. මේ විදිහට කටයුතු කළොත් මේ දිව්‍ය ධර්මය. මේ දිව්‍යමය ධර්මය නම් චන්දරාගෙන් අල්ලන එකක් නෙමෙයි හොඳ දෙයක් නිසා කරනවා. චන්දරාගෙන් අල්ලුවොත් මොකද වෙන්නේ? දිව්‍ය සංකාරිය වැඩෙනවා. ඒ විඥානීය දිව්‍යමය වෙනවා. නාම රූප සලආයතන ඊට අනුකූල වෙනවා. ස්පර්ශ වේදනා සංඥා උපාදාන වශයෙන් සංඥාවේ ප්‍රසාදීන කියනවා. අදිමෝකේ ඉලක මුදුන්පත් වෙනවා. ඒකෙන් ඇතිවෙන බව දිව්‍යමේ බව. භවපත්‍ය ජංග දෙවියෙක් වෙන්න පුළුවන්. දෙවියෙක් වුණොත් මොකද හම්බෙන්නේ? අනිත්‍යව දුක්ඛව අනාත්මව ගොඩක්ම හම්බුණා මිසක් වෙන එකක් හම්බුන්නේ නැහැ. හරියට කියන දෙවියෙක් කියන දෙවියන්ව කියන. ඒකත් මරණයට ජරා මරණයට අයිති. ජරා මරණයට අයිති ශෝක පරිදේ දුක් දුක ප්‍රසපාසික් මෙවෙන්නේ. එහෙනම් ඒක නිවන් මාර්ග නෙමෙයි. ඒක දේව මාර්ගය. ධම්ම ධර්මයක් තියෙනවා. ඥාන වලාගින් ධානය ආස්වාදයෙන් හැදලා චන්දරාගින් ඒකේ බැඳෙනවා. ඒතර ඒකෙන් මොකද වෙන්නේ? ධම්ම ධර්මයේ වැදෙනවා. ඒක බ්‍රහ්ම ධර්මයේ වලාගෙන ඒක හිදීවත් ඒක හොඳයි කියලා. ඒ විඥානේ බ්‍රහ්ම විඥානයක් වෙනවා. මනුෂ්‍යවම ඉඳකොට. නාම රූප ඊට අනුකූල වෙනවා. සලආයතන බ්‍රහ්ම ධර්මයට අනුකූල වෙනවා. ස්පර්ශ වේදනා සංඥා ඒ සංඥා වෙනකොට ප්‍රසාදී අදිමොග්ගෙහි මුදුපත් වෙලා ඒකෙන් බ්‍රහ්ම භව හටගෙන මිනිස් භවයේම බ්‍රහ්ම භවයේද මෙතනින් මැරිලා ගිහලා උප්පත්ති භවය බ්‍රහ්ම ජාතියට යනවා. බ්‍රහ්ම ජාතියට ගියොත් ජරා මරණයයි ටිකක්ම ඒත් පහළ වෙනවා. ඒකෙත් කෙලවරක් තියෙනවා. හරියක් දිලේ කරන්නේ. එහෙනම් ඒකත් ලෝකේ ඩයිටි. ඒක ලෝක මාර්ගය.
එහෙනම් ලෝක මාර්ගය කියන්නේ නිවන් නෙමෙයි. ඒක නිවන් මාර්ගය නෙමෙයි කියලා දැක් ගන්න. එහෙනම් මොකද කරන්නේ? යන්තනක බැඳෙන හැදෙන යම්තාක් යම්කිසි ප්‍රයත්නක් ඇද්ද? කාම රූප අරූප කියන තුන් ලෝකයේ පැවැත්මට හේතු වෙන්නා වූ දියත් මම මේ හිතන්නේ කියන්නේ කරන්නේ. ඒ පැවැත්ම මිදෙන පැත්තද? සියලු සංඛාරෝ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දිහි කරා. ඒ පුද්ගලයාගේ සංඛාර ප්‍රයත්නවල ගුණ නැගින්න නැන්න. සංඛාර නිරෝධයටයි දීකලේ. එන අන්නේකින් ගත්තා නම් නේව කල්ල දුක්ඛං නේව කල්ල දුක්ඛ විපාකං කියේ. කලු සුදු විපාක නැති. කර්මයක් ගොඩ නැගිලා. අන්නේ කර්මිය මොකද යන්නේ? සතර ගමනේදී ආර්ය භාවයටපත් කළා නම් ආර්ය මගින් කෙලවර කරනවා මිස සතර ගමනට හේතුනේ ජරා මරණ උපත්තියක් ගෙන දෙන්නේ ජාතියක් උපදවන්නේ නැහැ. අන්න නිවන් මාර්ගය. ඔන්න මාර්ගයයි අමාර්ගයයි තෝරාගන්න පරිත්‍යාගපන්න ප්‍රවේ. ඔය කියන්නේ තමා විසින් කරන කියන හිතන දේවල් මේකේ කොහොමද අයිතිය කියලා ප්‍රගුණ කරන්න පටන් ගත්තාම යන්නේන කරන කියන කතා කරන කතා නොකරන වඩමිට බලන මලමු පහකෙදි සෑම සියල්ලක්ම කරන විලාසය. ඒක ටිකෙන් ටික ප්‍රගුණ කරගත්තාම ශරීරයෙන් දකින්න පටන් ගන්නවා. එතකොට අපි දකින්න මේ බඳු මාර්ගයන් අනුගමනය කිරීමෙන් මේ බඳු ලෝක ප්‍රයත්නද මේ මේ ප්‍රවේද කටයුතු කිරීමෙන් ඉවරද මෙන්න මේක දකින්න දවසක් කියලා පුරුන්න වෙනවා. ධර්ම විදර්ශනා පුරුන්න වෙන්නේ ඔය ක්‍රමයෙන්. ඔය ක්‍රමයෙන් බලන්න ඕනේ. ඒකයි අපි යථාර්ථය දකින්න. මනස වහගෙන නිවන් දකින්න බෑ. ඊට කර්මස්ථානයක් වල නිවන් දැක ගියාම කර්මස්ථානයක් වල නැහැ කියලා දැනගන්න ඕනේ. කර්මස්ථානයක් වැඩිීමේදී පුහුණු කරන අභ්‍යාසය එකක්. එදින්දා කටයුත්තේදී ධර්මානුකූලව කටයුතු කළ යථාර්ථය දැනගන්න එක තමයි ඒක. ඉතින් ඉදිරියට කටයුතු කරගෙන යථාර්ථය දැනගන්න ප්‍රවේ දැකේ නැත්නම් ඒ බුද්ධිලට කවදාවත් නිවන තේරුම් ගන්න බෑ. නිවන තේරුම් ගත්ත කෙනා ඒ ක්‍රමයේ අනුගමනය කරලා පුහුණු කරගන්න ඕනේ. මේ කාගින්වත් අහලා කරන එකක් නෙමෙයි නිවන කියන්නේ. යථාර්ථයේ ධර්මයේ දැකලා බලන්න තමා විසින්ම ප්‍රායෝගිකව කටයුතු කරලා ලබන්න ඕනේ. එහෙනම් තේරුම් ගන්න ඕනේ.